පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ගෝඨාභය මහතාගේ කතා හා ප්‍රකාශ පිළිබඳව වියරු වැටලා තියෙන්නේ කවුද? ඉරිෂයාවෙන් පැලෙන්නේ මංගල සමරවීර. මංගල සමරවීර කඩිමුඩියේ මණිවිඩයක් දීලා තිබුණා ගෝඨාභය මහතාගේ ප්‍රකාශ ගැන, ඔහුගේ කතාව ගැන. ඒ දී තිබුණු ප්‍රකාශය ඇත්තටම මංගල සමරවීර මහතාගේ මුග්ධභාවය පැහැදිලි කළා. ඌහානවා ඔය ප්‍රකාශයෙන් වැඩන්නේ ඔය අත්පත් කරගන්නා ක්‍රියාකලාපය කියපන්. ඒකයි උඹලගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. ක්‍රියාකලාපයේ එන්නේ ක්‍රියාමාර්ගයේ රාජ්‍ය ප්‍රතිපත්තියක්. රාජ්‍යයක් ඇති කළා රාජ්‍ය ප්‍රතිපත්තිය දන්නේ මේ දැක්ම අනුව. ඒකයි ගෝඨාභය මහතා කියා තිබෙන්නේ. ඒ නිසා මංගල සමරවීර මහතා පිස්සු වැටිච්ච මිනිහෙක් වගේ දොඩවන්න පටන් අරන් තියෙනවා ඒ ප්‍රකාශය ගැන. ඒට හේතුව වී තිබෙන්නේ ඔහුගේ අපේක්ෂක හැටියට ඔහු ඉස්සරහට දමාගෙන යන කෙනාට මේවැනි කතාවක අගුපිලකවත් ඉන්න පුළුවන් හැකියාවක් ඔහුට නැහැ. මේවැනි ගෝඨාභය මහතා විසින් මේ විදියට කර තිබෙන වැදගත් බුද්ධිමත් ඉතා සාරගර්භ ප්‍රකාශයන් වල අගුපිලකවත් එතුමාට ඉන්න පුළුවන් විදිය කතාවක් කරන්න බෑ. අනික් එක දැන් මේ සමන්ත පවර් කියන කෙනා ආවා මංගල සමරවීර මහතාගේ උත්සවයේ. මේ ඔහු අවුරුදු ගණනාවක් දේශපාලනේ හිටපු උත්සවයේ ඒ හිටීම සමරන උත්සවයේ. මම මේ කියන්න හදන්නේ ඇමරිකානු ප්‍රබල රාජ්‍ය දෙපාර්තමේන්තු මධ්‍යස්ථානයත් එක්ක ළඟම සම්බන්ධකම් පුද්ගලික සම්බන්ධකම් තිබෙන්නේ මංගල සමරවීර මහතා. ඒ නිසා එදා හේමාගේ කොල්ලා නමින් ඒ හිලි දැක්වුණු පොතයි ඒ උත්සවයයි වෙනුවට දැන් සමන්තා පවර්ගේ කොල්ලා හැටියට ඔහු අද සජිත් ප්‍රේමදාස මේ ඉස්සරහට දමා ගන්න දඟලන දැඟලිල්ලේ එකම අර්ථයයි තියෙන්නේ. ඒ අර්ථය තමයි එක්සත් ජාතික පක්ෂයට නහින දෙහින කාලෙට අල්ලන්න පුළුවන් එකම අත්ත සජිත් ප්‍රේමදාසගේ අත්ත විතරයි. ඒක මං හිතන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙනුත් ඒ අනුව මේ සමන්තාගේ කොල්ලාට උපදෙස් දුන්නාය කියලා අපට අනුමාන කරන්න පුළුවන්.